හැමෝම කැමති ගෙදරට අලුතින් මොනම හරි දෙයක් එකතු කරන්න. උත්සව කාලයේ වගේම ඊට පසු කාලවලදීත් අපිට ගන්න ආස කරන දේවල් වලින් එකක් තමයි රූපවාහිනී යන්ත්‍රය කියන්නේ. ඉතින් අද අපි කියන්නට යන්නේ රූපවාහිනියක් මිලදී ගන්නකොට අනිවාර්යෙන් හිතන්න ඕන කාරණා කිහිපයක් ගැන. මුලින්ම හිතන්න ඕන රූපවාහිනී යන්ත්‍රයේ වර්ගය ගැන. එකිනෙකාගේ කැමැත්ත වෙනස්. සමහර අය ජපන් තාක්ෂණයට ආස කරනවා වගේම සමහර අය යුරෝපීය කලාපේ තාක්ෂණයට කැමතියි. වියදම් අඩුවෙන් කරන්න උත්සාහ කරන අය චීන තාක්ෂණයේ පසුපස යන්නට කැමතියි. ඒත් මේ සියලු තාක්ෂණ උපදෙස් පිටරටවලින් ආවත් මේ ටීවී එකලස් වෙන්නේ චීනයේ නිසා ඒ තාක්ෂණික උපදෙස් මේවාට වළංගුද කියලාත් වෙලාවකට හිතෙනවා. ඒ නිසා ඔබට අන්තර්ජාල භාවිත කරන්නට පුළුවන් නම් ඔබ කැමති මිලදී ගන්න බලාපොරොත්තු වෙන ටීවී එක ගැන පොඩ්ඩක් රිවියු එකක් කියවලා ඉන්න එක හුඟක් නුවණක් කර වැඩක්. ෆෝරම් වල අලවියෙන් පසු සේවාව වගේම භාවිතයේදී අත්විඳින්නට ලැබෙන ගැටලු පහසුකම් ගැන කියලා තියෙන නිසා අපිට අපේ කැමති දේ වෙත යොමු වෙන්න තියෙන හැකියාව ඉතාම ඉහළයි. දෙවැනි කාරණාව තමයි ගෙවීමේ ක්‍රම. ඔබ කැමැත්තෙන් ගන්න ඉන්න ටීවී එක මේ රටට ගෙන්වන වෙළඳ ඒජන්තවරයා සේවය ලබා දෙන කඩවල් සහ ඒවායින් එකවරම මිලදී ගන්නකොට එතරම් මිලක් අඩු වෙනවද ඒ වගේම කොටස් වශයෙන් මිලදී ගන්නකොට අපිට වාරිකයකට කොතරම් මුදලක් ගෙවන්නට වෙනවාද කියන කාරණා ගැන සැලකිලිමත් වෙන එක බොහොම වටිනවා. තුන්වෙනි කාරණාව තමයි වගකීමේ සහතිකය. මිලදී ගන්න කලින් අපි සොයා බැලිය යුතු අනිවාර්ය ෆැක්ට් එකක් තමයි මේ. මොකද අපි මිලදී ගන්න භාණ්ඩේ අලවියෙන් පසු සේවාව ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක අත්‍යවශ්‍යයි. අලවියෙන් පසු සේවාව සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා වගේම සමහර සමාගම් දෙන්නේ අවුරුද්දක වගකීමක් පමණක් වෙන අතර අභාංශනි සමාගම් වලින් මුදල් ගෙවීමෙන් අනතුරුව වැඩි කාලයකට වගකීමේ සහතිකය දිගු කර ගැනීමේ හැකියාව තියෙනවා. මූලික කාරණා වලින් පස්සේ ඊළඟ කාරණා වන්නේ ටෙක්නිකල් කාරණා. ටෙක්නිකල් කාරණා වලින් පළවෙනි කාරණා වන්නේ ඩිස්ප්ලේ එක. ටීවී එකේ ප්‍රධානම සාධකය තමයි තිරය. ගොඩාක් අය කැමති පුළුල් තිරයක් තියෙන රූපවාහිනියකට. ප්‍රමාණ වලින් නම් අඟල් 23 28 32 40 42 55 වගේ ප්‍රමාණ වලින් ගන්න පුළුවන්. දෙවැනි කාරණාව තමයි ඩිස්ප්ලේ වර්ග. වර්ග නම් ප්‍රධාන වශයෙන් හතරක් තමා තියෙන්නේ. ප්ලාස්මා, LCD, LED, OLED ආදී වශයෙන්. ප්ලාස්මා ටීවී. ඔබ තත්ත්වයෙන් ඉහළ සහ සිනමාත්මක අත්දැකීම් වලට කැමති කෙනෙක් නම් ඔබට ගැළපෙන ටීවී වර්ගේ ප්ලාස්මා ටීවී වෙන්න පුළුවන්. ප්ලාස්මා තිර සහිත රූපවාහිනී සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාලයි වගේම තිරය අතිශය දීප්තිමත් නිසා එක දිගට බලන්නට කුඩා අපහසුවක් තියෙනවා. LCD ටීවී. මේ වර්ගයේ ටීවී හොයාගන්න එක හරිම ලේසියි. භාවිතයට පහසුයි වගේම මිලත් සාධාරණයි. ඒ වගේම තමයි විදුලිය පිරිමැසීම අතින් ඉහළ තත්ත්වයක තියෙනවා. හැබැයි ඔබ Xbox, PlayStation එකක් එක්ක ඔබේ ටීවී එක භාවිතා කරන්න සිටිනවා නම් මේ වර්ගය එතරම් හොඳ විසඳුමක් වෙන්නේ නැහැ. අනිත් අවාසිය තමයි මෙහි බලන කෝණය මත වර්ණ වෙනස් වෙන නිසා රූපවාහිනිය ඉදිරියේ සිටින කෙනෙකුට හැරෙන්නට නියම වර්ණ පැත්තෙන් සිටින කෙනෙකුට පෙනෙන්නේ නැහැ. LED ටීවී. LCD ටීවී තිරේ පිටුපසින් LED බැක්ලයිට් එකක් තියෙන නිසා මේ වර්ගයේ තිරය බොහොම දීප්තිමත් කියන එක අලුත් කාරණාවක් නෙවෙයි. ඔබේ ටීවී එකේ ඔප්ෂන් එකක් විදිහට ලෝකල් ඩිමින් කියන පහසුකම එය ඔබේ රූපවාහිනියේ වර්ණ වෙනස් වීමේ අනුපාතයට බලපානවා. නිදසුණක් විදිහට ඔබේ තිරය මත තියෙන රූපයේ කළු නම් ඒ කළු ලෙස පෙන්වන්නේ ඒ පසුබිමේ තියෙන LED ආලෝකය අඩු කිරීමෙනුයි. හැබැයි මෙහි විදුලියේ වැයවීම නම් ටිකක් වැඩි. OLED ටීවී. මේ ටීවී වර්ගය නම් අනිත් ටීවී වලින් පොඩ්ඩක් වෙනස්. මේ තිර වර්ගය විදුලිය ඉතුරු කරන වර්ගයක් උනත් LCD තරම් විදුලිය ඉතුරු කරන්නට සමත් නැහැ. අනිත් කාරණාව තමයි මේ ටීවී වර්ගය එක දිගට භාවිතා කරනකොට රූපවල දීප්තිය අඩු වෙන තත්ත්වයක් තියෙනවා. ඉහළ විභේදන අනුපාතයක් තියෙන අර නරඹන්නට හැකි කෝණයේ ගැටලුව උද්ගත වෙනවා. තුන්වෙනි කාරණාව තමයි දර්ශන අනුපාතය. වර්තමානයේ ගොඩාක් ටීවී වල ඇස්පෙක්ට් රේටියෝ එක 16
දහසයට නමයක් අනුපාතයේ වශයෙන් තමා තියෙන්නේ අපිට ලැබෙන සමහර channel පවා එන්නේ මේ දර්ශන අනුපාතයෙන් යුතුවයි එයට හේතුව තමා පුළුල් පරාසයක් තුල විහිදුණු සිනමාත්මක රූප දකින්නට ලැබෙන්නේ මේ පරාසය තුල වීමයි මේක ගැන බය වෙන්නට දෙයක් නැහැ අපිට ඕනෑම TV එකක් settings වලින් මේ තත්ත්වය වෙනස් කරගන්න පුළුවන් හතරවෙනි කාරණාව තමයි refresh rate main අදහස් කරන්නේ තිරය තප්පරයට කීවරක් refresh වෙනවද කියන අදහසයි ඒ පෙන්වන්නේ හර්ට්ස් වලින් TV පෙට්ටියේ හර්ට්ස් 60 හර්ට්ස් 120 හර්ට්ස් 114 හර්ට්ස් 240 ආදී වශයෙන් ලකුණු කර තිබෙනවා. එයින් කියවෙන්නේ අප භාවිතා කරන TV එකේ ඉහත කියූ අගය තමයි. ඔබ වීඩියෝ ගේම් කන්සෝල් එකක් භාවිතා කරනවා නම් මේ TV එක සමග ඔබට වටින්නේ හර්ට්ස් 120 හෝ එයින් උඩ TV එකක්. සාමාන්‍ය භාවිතයට නම් හර්ට්ස් 60 උනත් හොඳටම ප්‍රමාණවත්. පස්වෙනි කාරණාව තමයි ඉන්පුට් අවුට්පුට් පෝට්. ඔබ රූපවාහිනිය මිලදී ගන්නකොට පොඩ්ඩක් රූපවාහිනියේ පිටුපස හෝ පසුපසින් ඇති USB, HDMI, AV ports වගේ දේවල් ගැන පොඩ්ඩක් සැලකිල්ලක් දක්වන්න. මොකද ඔබට හදිසියේ Apple TV, Cable TV box, Pio TV box වගේම ඔබේ portable hard drives වැනි දේවල් සම්බන්ධ කරන්නට උවමනා වූ විට මේ port ගොඩාක් උවමනා වෙනවා. 6 වෙනි කාරණාව තමයි smart tv වෙනත් tv වල වගේ නෙවෙයි smart tv හරහා අපට ජාලගත වෙන්න පුළුවන් ඒ වගේම එහි youtube netflix වැනි සේවා සඳහා සහාය ලබා දෙනවා එමෙන්න අපිට ඒ තුලින් wifi connection එකක් ස්ථාපිත කරලා ඒ හරහා skype සම්බන්ධතාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ වර්ගයේ tv එකක් මිලෙන්නම් අධිකයි එහෙත් අතේ මුදල් යහමින් ගැවසෙනවා නම් මේ වගේ tv එකක් ගත්තට පාඩුවක් නම් වෙන්නේ නැහැ හත්වෙනි කාරණාව තමයි හිල් සහිත ලාභ බඩු ලංකාවේ බහුතරයක් උත්සාහ කරන්නේ අඩු මුදලක් ලබා දීලා වැඩි වටිනාකමකින් යුතු දේවල් මිලදී ගන්නයි. ඉතින් මේ ගැන දන්න අපනයන කරුවන් කරන්නේ චීනය, වියට්නාමය වැනි රටවල් වලින් අඩු මුදලට ඇති ප්‍රසිද්ධ වෙළඳ නාමවල රූපවාහිනී තොග පිටින් ගෙන්වන එක. එතකොට ලංකාවේ අඩු මිලට විකුණන්න ඉතාමත් පහසුයි. ඒත් කල්පවැත්මෙන් නම් එතරම් විශ්වාසයක් තියන්න බෑ. අටවෙනි කාරණාව තමයි දොඩම්ගොඩ බදා ගන්න එපා. අතේ තියෙන සල්ලි කීයක් වුණත් තියෙන ලොකුම TV එක ගන්න උත්සාහ කරන්න එපා. ඔබට ප්‍රමාණවත් තරමේ කාමරයක් නැතිනම් ලොකු TV එකක රූපය ඇසට හසු කරගන්න අඩුම තරමේ පොඩ්ඩක් පිටුපසින්වත් ඔබේ ආසනයේ තියන්න ඕනේ. නැතිනම් එයත් හරියට ODC first class එකක ටිකට් එකක් අරන් ෆිල්ම් එකක් බැලුවා වගේ තමා. ඒ නිසා ඔබේ කාමරයට ගැළපෙන රූපවාහිනිය නිතරම තෝරගන්න වග බලා ගන්න. එයට මෙන්ම මේ ඔබට හොඳ උදව්වක් වේවි.